प्रति एम आर लतीफ महता सह बोधु बल सेना संविधाने डिलंत वितानगे महता अद विशेष कारक सभाव हमुवे साक्षि लबा दुन्ना අද පෙරවරුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම කමිටුවට මුලින්ම සාක්ෂි දීම සඳහා කැඳවා තිබුණේ පොලිස් විශේෂකාර බලකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතායි. ඔබතුමා ආරක්ෂක කවුන්සලයට ගියේ නැහැ කිව්වා රෙගියුලරලි නේ? නැහැ. ඔබ එස්ටීඑෆ් සම්බන්ධ වුණා නම් ආරක්ෂක කවුන්සලයට ඒක වඩා හොඳයි රටේ ආරක්ෂාවට. එහෙමයි මොකද තිබ්බනම් මේ සම්බන්ධයෙන් අතිවේග තොරතුරු ලබාගෙන අපිට ඒක ගැන කියා කිරීමට අවකාශයක් නැහැ. මේ තොරතුරු ඔබතුමාට ඉස්සෙල්ලම හම්බුනේ කවද්ද? නමෙන්ද. දැන් ඔබතුමාට හිතුන්නේ නැද්ද මේකට ඇක්ෂන් එකක් ගන්න? මම ඇක්ෂන් එකක් ගත්තා. මොකද ගත්තා? චෙන් එක. මම ඉන්දියන් හයි කොමිෂන් එක මෙව කළා. ඒ කියන්නේ ඔබ ඉන්දියන් හයි කොමිෂන් එක හා සම්බන්ධ ඒකල්ල මම ආරක්ෂාව දැම්මා. ඒකට ඇවිල්ලා මට ස්තුති කළ විශේෂ කාර්යබලයේ ස්තුති කළා තියෙනවා ඒ සම්බන්ධයෙන්. මම ඉන්දියන් හයි කොමිෂන් එකට අවධානය යොමු කරන්න හේතු වෙනස එක හේතුවක් ඉන්නවා. මොකද මේකේ තියෙනවා according to the information Indian High Commission in Sri Lanka is one of the targets among the planned attack and reconnaissance has already been conducted. විද්‍යුත් හබුද්දිත මාධ්‍යවේදී ඇවිල්ලා 20 මේ ප්‍රහාරය සිදුවීමට ප්‍රථම දින ඇවිල්ලා දැනුම් දුන්නා කියලා මෙන්න මේ 21 හෝටල් වලටත් ගහනවා කියලා. නමුත් කීප ප්‍රබල පුද්ගලින් දැනගෙන හිටියා. නමුත් මට කිසිම අවස්ථාවක දැනුම් දුන්නේ නැහැ. තාමත් මට ප්‍රහෙලිකාවක් ඇයි? ඇයි මට දැන් තිබි 20 වෙනිදා මට දැනුම් දෙන්න තිබ්බා නම් අපි 21 එදේ ආපු ගාම සෑහෙන ලැබ්ස් එකක්. සෑහෙන ලොකු ගොඩක් දේවල් අපිට කන්ටිජන්සි ප්ලෑන් එක අපේ කොළඹ සිටියේ කන්ටිජන්සි ප්ලෑන් එක අපිට ඇක්ටිවේට් කරන්න තිබ්බා 21. පසුව පාස්කුවිරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනපති විසින් පත්කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වූ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගෙන් සහ බොදුවල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ යන මහත්වරුන්ගෙන්ද අද කාරක සභාව සාක්ෂි විමසා සිටියා. නාලක සිල්ලා මහත්මයා කියන මේ තරම් විශේෂ දැනුමක් තියෙන පුද්ගලෙක් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගත කර සිටීම මේකේ යම් දුර්වලතාවයකට පත් වුණාද කියලා ඔබතුමා හිතනවාද? මම ඒකට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ. මොකද පොලිසිය ඒක නිලධාරියෙකුගෙන් අපි යැපෙන්නේ නැහැ. ඒ මහත්මයා අදක් නිලධාරියෙක් වෙන්න පුළුවන්. අපි කොයි වෙලාවකවත් මම දන්නේ අනිත් නිලධාරීන් පොලිස්පතිවරු කොහොමද කියලා මම කොයි වෙලාවකවත් එක නිලධාරියෙක් මත යපුනේ නැහැ. දෙවෙනි වෙලක් මම හැමදේම සකස් කරගත්තා. සහරාංගේ සිද්ධියක සිද්ධියක් පමණයි. සාපි විශ්වාස කරනවා අනාගතයේත් මේක වෙනවයි කියන එක. 2012 බොදුබලසෙන් අපි බුදුවක් කතා 2015 අපි කෑ ගැව්වා. අද හාමුදුරුවෝ අන්තිමට මේ බුද්ධාංශ වෙනුවෙන් කතා කරේ. මොකද සිංහල බෞද්ධ වෙනුවෙන් මොනවද පාර්ලිමේන්තුවේ කළේ? අපි ඇත්තටම ගෝලීය බලවේග නිසා ගෝලීය සුළුතරයක් බවට පත් වෙලා තියෙනවා. අද බෞද්ධ සිංහලයා ගෝලීය සුළුතරයක්. සිංහල ගෝලීය සුළුතරය. ඒ යථාර්ථය. ඒ යථාර්ථය. නමුත් ඒ ආරක්ෂා කිරීම සඳහා අපි ගත්තම මොන හරි දෙයක් විනාශ වෙනවා නම් ඒක ආරක්ෂා කරන්න UN එක පවා කටයුතු කරන්න ඕනේ. නෑ මම ආරක්ෂා කරනවා නෑ මම එහෙම අදහසක නෙමෙයි මම ඔබතුමාට කිව්වේ. මම කියන්නේ UN එකත් නැති වෙන දේවල් ආරක්ෂා කරනවානේ. මම කිව්වේ නෑ UN එකට ලංකාව ආරක්ෂා කරන්න කියලා. වැඩි කතා බහක් සිදු වෙමින් පවතිනවා. මුස්ලිම් විවාහ සහ දික්කසාද ආදීදී මුස්ලිම් කාන්තාවන්ට පවතින අයිතීන් වඩාත් පුළුල් කිරීමේ කාලීන අවශ්‍යතාවක් මතුව ඇති පසුබිමක අතිශයින්ම පුරුෂයින්ට පමණයි මෙවර දිගහැරුමෙන් අද කතා කරන්නේ ඒ පිළිබඳවයි. මේ අතිශයින්ම පුරුෂයින්ට පමණයි. අතිශයින්ම පුරුෂයින්ට පමණයි. මුස්ලිම් විවාහ නීති සහ දික්කසාද නීති සංශෝධනය පිළිබඳව මේ දිනවල සමාජයේ වැඩි කතාබහකට ලක්ව තිබෙනවා. වසර 60කට ආසන්න කාලයක් මෙරට ක්‍රියාත්මක මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය මගින් මුස්ලිම් සමාජයේ කාන්තාව විශේෂ පවතින යම් යම් සීමා ලිහිල් කිරීම මෙහි අරමුණයි. මේ නීති හා සීමා නිසා මෙරටේ මුස්ලිම් කාන්තාවන් බොහෝ දෙනෙක් පීඩාවට පත්ව සිටියත් බොහෝ දෙනෙක් ඊට එරෙහිව හඳුනාගන්නේ නැහැ.
නමුත් Tamante මුහුණ දීමට සිදු වූ අද්දකින් මේ විදිහට අපට විස්තර කරන්න එක් කාන්තාවක් ඉදිරිපත් වුණා. මගේ දරුවෝ අවුරුදු 16 දිනවල කසාද බැඳලා දීලා මම ඊට පස්සේ දරුවෙක් හම්බුනේ ඇවිල්ලා අවුරුදු 17 දී. එතකොට මට දරුවාට කිරි දෙන්නවා අර කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඒ අද්දකින් මට කියන්න දන්නේ නැහැ. මෙවන් සීමා නිසා වූ පීඩාවලින් අපහසුතාවට පත්ව සමාජයෙන් සැඟව සිටින මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් නීති සංශෝධනය විය යුත්තේ කෙසේද? පිරිමි කාර්ය කෙනෙක්ත් එක්කම ලේඩීස්ලා දෙන්නෙකුත් එක්ක එහෙම නැත්නම් එක පැනල් එකක් වගේ දාලා ඔය කාර්ය කෝට් එකේ ඒ විදිහට ඩිවෝස් කේස් කටයුතු යනවා නම් ඉතාම හොඳයි කියලා කියනවා. එහෙම කරනකොට කාන්තාවට වෙන්න අසාධාරණේ අපිට වළක්වන්න පුළුවන්. මොන සංශෝධන වුණත් කමක් නැහැ. ඒවා බේසික් ප්‍රින්සිපල් එකට ඒ කියන්නේ මූලික මූලික ධර්මවලට හානි නොවන විදිහට සංශෝධනය වෙන එකේ කිසිම අවුලක් නැහැ කියන එක තමයි මගේ මතය. විවාහ සහ දික්කසඳ ආදීදී මුස්ලිම් කාන්තාවන් මුහුණ දෙන සීමා ලිහිල් කරන්නේ කවදාද? මේ අලුතෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවේදී විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වයස 18ක් කර තිබෙනවා. ඒ ඉදිරිපත් කරපු යම් යම් යෝජනාවල ආගමික පැත්තෙන් යම් යම් ප්‍රශ්න තිබෙනවා පසුගිය දා සඳහන් කර පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී පෞසි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී කමිටුවක් පත් කර තිබෙනවා. මේ කමිටුවෙන් ඉදිරිපත් කරන යෝජනාව සතියක් තුළ ඉදිරිපත් කර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය වී තිබෙනවා. මුස්ලිම් ආගමික මූලධර්ම වලට අනුව මෙවන් සංශෝධන සිදු කළ හැකිද? ඒවා වෙනස් කිරීමේ අයිතිය අපිට නැහැ. ඒ වුණත් කාලීනව මුස්ලිම් විද්වතුන් සාකච්ඡා කරලා ආගමික පදනමට බාධා නොවන ආකාරයට විසඳුම් ලබා දීමට දැන් ඉදිරිපත් වී තිබෙනවා. ප්‍රගතිශීලීව මේ ප්‍රශ්නය දිහා බලලා කාන්තාවට තියෙන අයිතිවාසිකම් ලබා දීලා යනවා. මම හිතනවා මේ අවස්ථාවේදී මේ මුස්ලිම් නීතියෙහි ප්‍රගතිශීලී ලෙස සංශෝධනයන් ක්‍රියාත්මක විය යුතු අවධියක අපි ඉන්නවායි. අතිශයින් පුරුෂයන්ට පමණයි. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා යළි පුවත් මුණගැසීම රාත්‍රී 10:30ට ඔබට